I born Sevijanatama that Island in College at the Kekatalina Dual Putada. It has a Panthea Tikatamai, Ekatuvelain. It is Pote, Adapi Saka Chakar and Balapuru to Venema. Ape it has a Vishen Edeshita Dala, eating a pardon winner, Mahanura Rajadani again. Adapi Saka Chakar and Balapuru to Venne, Mahanura Rajadani, Pitibandra. මං කියන එක ඇහෙනව නේද හැමෝටම ස්ක්‍රීන් එක පේනවද දන්නවනේ අපේ ඉතිහාසයේ මුල්ම රාජධානි වුණේ පොළොන්නරුව. ඊට පස්සේ රාජධානිය බිහි වුණා අනුරාධපුරයට පස්සේ පොළොන්නරුව. ඊට පස්සේ දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, එතකොට ගම්පොළ,
කෝට්ටේ ඊට පස්සේ සීතාවක මෙන්න මේ විදිහට ගිහිල්ලා මහනුවර රාජධානියක් බිහි වෙනවා. මේක තමයි පුතේ සිංහල රාජවංශය තුල බිහිවන අවසාන රාජධානිය වෙන්නේ. එතකොට මේ අවසාන රාජධානිය වෙච්ච මහනුවර රාජධානිය විශේෂයෙන්ම ස්වාභාවිකයෙන් ඉතාම ආරක්ෂිත ප්‍රදේශයක තමයි මේ මහනුවර රාජධානිය පිහිටලා තිබුණේ. ඒ නිසාම මහනුවර රාජධානිය කාලයක් සිංහල පාලකයන් යටතේ පැවතුණා. අවසානයේදී මේක ඉංග්‍රීසීන් යටතට පත් වීමත් එක්ක ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වෙනවා. ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් ස්ක්‍රීන් එකේ අඳින්නේ ළමයි. මහිතර හැමෝම අවධානයෙන් මේ පාඩම අහගෙන ඉන්න ඉතිහාසයේ වැදගත්ම කොටසක් තමයි මේ මහනුවර රාජධානිය කියන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගමන් ස්ක්‍රීන් එකේ කුරුටු බලියක් ගන්න නම් පන්තියට එන්නේ පන්තියට විත් වැඩක් නැහැ පුතේ හරි හරි අපි යමු පාඩමට මහනුවර රාජධානිය කියලා කියන්නේ ස්වාභාවිකව ඉතාම ආරක්ෂිත ප්‍රදේශයක පිහිටලා තිබුණු රාජධානිය එතකොට මේ රාජධානිය හැඳින්නෙව්වා සෙංකඩගල කියලා හඳුන්වනවා සමහර මූලාශ්‍රවල කන්ද උඩරට එතකොට කන්දේ නුවර එතකොට පස්රට මෙන්න මේ වගේ නම් වලින් මේ රාජධානිය හඳුන්වනු ලැබුවා හරි එතකොට මේ රාජධානිය මෙන්න මේ කියන විවිධ නම් වලින් හැඳින්වීම සිද්ධ වුණා. එතකොට මහනුවර රාජධානිය කියලා අපි ඉගෙන ගන්න මේ රාජධානිය සෙංකඩගල, කන්ද උඩරට, එතකොට කන්දේ නුවර, පස් රට මෙන්න මේ කියන විවිධ නම් වලින් හඳුන්වනු ලැබුවා. මහනුවර රාජධානියට ස්වාභාවිකව ආරක්ෂාව සැපයුවේ මේ මහනුවර රාජධානිය වටා පිහිටලා තිබුණු ස්වාභාවික පිහිටි මොකක්ද මේ ස්වාභාවික පිහිටීම කියලා කියන්නේ. එතකොට ස්වාභාවිකවම මේ රාජධානිය වටා ගිරි දුර්ග තිබුණා, වන දුර්ග තිබුණා, ඒ වගේම ජල දුර්ග පිහිටලා තිබුණා. ඉතින් ලේසියෙන් ආක්‍රමණිකයෙකුට ළඟා වෙන්න බැරි අපහසුතාවයක් මේ මහනුවර රාජධානිය පිහිටීම නිසා ඇති වෙලා තිබුණා. මොකක්ද මේ ගිරි දුර්ග කියලා කියන්නේ? කඳු වැටි වලින් මේ රාජධානිය ආරක්ෂා වෙලා තිබුණා ස්වාභාවිකවම. ඒ අරුණාම වන දුර්ගය කියන්නේ වනාන්තර ප්‍රදේශයක තමයි වනාන්තර ප්‍රදේශයක් පහු කරගෙන තමයි මේ මහනුවර රාජධානියට ඇතුළත් වෙන්න තියෙන්නේ. නමුත් මේ වන දුර්ග ප්‍රදේශ පසු කිරීම එතරම් පහසුුනේ නැහැ. ඒ නිසාම මහනුවර රාජධානියට මේ වන දුර්ග හරහත් ස්වාභාවික ආරක්ෂාවක් සැපයීලා තිබුණා. ඒ අරුණාම විශේෂයෙන්ම මහවැලි ගංගාව, තොරකැලණි ගඟ, කළු ගඟ කියන මේ කියන ගංගාවන් ජල දුර්ග හරහා ආරක්ෂාවක් මහනුවර රාජධානියට ලැබිලා තිබුණා. මම හිතන හැමෝටම මේ කියන ස්වාභාවික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි ඇති කියලා. මහනුවර වටා තිබුණු මේ ස්වාභාවික ආරක්ෂාව නිසා පහත රටේ ඉඳන් මහනුවරට පැමිණෙනකොට දුර්ග මාර්ග හරහා තමයි එන්න සිද්ධ වුනේ. මොනවාද මේ මහනුවරට ඇතුල් වෙන්න තිබුණු දුර්ග මාර්ග? බලන දුර්ග මාර්ගයේ සහ හුන්නස්ගිරි දුර්ග මාර්ග හරහා තමයි මහනුවර රාජධානියට ඇතුල් වෙන්න තිබුණු මාර්ග උනේ. ඒකර මේ පැරණි මහනුවර කොහොමද මේ මහනුවර රාජධානියක් විදිහට ආරම්භ වෙන්නට ඇත්තේ? महानुवर राजधानिया विधियट आरंभ वीम सिद्धवेन्न पुते मेन्न मे विधियट अभी दन्नवा महानुवर कलिंग तिबुनु राजधानी तमय कोट्टे राजधानी तर मे कोट्टे राजधानी इटुपु श्रेष्ठतम पालकय तमय हयवन पराक्रम बाहु रजतुमा एतकोट हयवन पराक्रम बाहु रजतुमागे पस्से मे राजधानी टिक टिक दुर्वल वीम आरंभ वेनु පරාක්‍රමබාහු කෝට්ටේ රාජධානිය පැවති අතරදී එතකොට මේ මහනුවර කියලා කියන්නේ කෝට්ටේ රාජ්‍යයට යටත්ව පාලනය කරපු ප්‍රදේශයක්. පැහැදිලිද? එතකොට
ජෝතිය කියලා සිටුවරේ මහනුවර ස්වාධීන වෙන්න කැරැල්ලා කැටි කරලා තියෙනවා. ජෝතිය කියලා සිටුවරයක් මහනුවර එතකොට ඒ පුද්ගලයා සතුව තමයි පාලනය වෙන්නේ. මෙයා මුගල කරන්නේ කැරැල්ලා කැටි කරලා ස්වාධීනත්වය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. නමුත් මේ අවස්ථාවේදී ඔහු අසාර්ථක වෙනවා. ඒකට හේතුව වෙන්නේ හැවන පරාක්‍රමබාහු රජු යටතේ හැදී වැටුණු කුමාරයෙකුණු අඹුලුගල කුමාරයා විසින් මේ කැරැල්ල මැඩ පවත්වලා තියෙනවා. හැවන පරාක්‍රමබාහුගෙන් පස්සේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ කෝට්ටේ රාජධානිය ටික ටික දුර්වල වීම පටන් ගන්නවා කියලා. ඔන්න ටික කාලයක් ගියාට පස්සේ දැන් මේ මහනුවර රාජධානිය ජෝතිය සිටුවරයට දෙ ස්වාධීන වෙන්න උත්සාහ කරානේ. ඊළඟ උත්සාහය ගන්න කෙනා තමයි පළවන සේනා සම්මත වික්‍රමබාහු කියලා කියන්නේ. එතකොට මහනුවර රාජධානියේ මොහු යටතේ ප්‍රථම වරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා මොවුන් උඩ රට රදළ ප්‍රභූවරු. ඉතින් මේ නිසා මෙයට හැකියාවක් තිබුණා महानूर राजधानी उड़रट बलय मे कैन प्रभुवर गलवन सेना सम्मत विक्रम बाहु उड़रट राजावली पटांगे मेन मे पलवन सेना सम्मत विक्रम बाहु कैन राज्य पालक आगे उड़रट पालने उड़रट राजधानी फलम पालक कऊद कऊद පළවන සේනා සම්මත වික්‍රමබාහු මොහු යටතේ තමයි පළමු වරට මහනුවර රාජධානිය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙන්නේ. ඒතර මේච්චර කාලයක් තිබුණේ කෝට්ටේ රාජ්‍යයට යටත් ප්‍රදේශයක් විදිහට. ඒතර මෙන්න මේ කාලෙදි තවත් විශේෂ දෙයක් සිද්ධ වෙනවා පුතේ. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 1505 දී ලංකාවට පෘතුගීසීන් පැමිණෙනවා. උඩ මුහුදුබඩ ප්‍රදේශවලට පෘතුගීසීන්ගේ ආක්‍රමණ එල්ල වෙනවා. මේ වෙනකොට උඩරට පාලකයා වුණේ සේනා සම්මත වික්‍රමබාහු. සේනා සම්මත වික්‍රමබාහු තමයි උඩරට පළමු පාලකයා බවට පත් වෙන්නේ. ඊට පස්සේ උඩරට රාජ්‍යත්වයට පත් වෙනවා කවුද? जयवीर भंडार जयवीर भंडार निमे सेना सम्मत विक्रम बाहुगे पुता पत्तेन कोटे अभी दान कोटे राजधानिया तीयना के कोटे राजधानिया विजय बाहुले के मे अवधि वेनकोटे सिद्धवेन मुखाग्मे विजय बाहुले के अन्नी विजय बा कोल्ले के अनुते मेन मेघर पिसेलम बल मे विजय बा कोल्ले के अने मुखाग्द कियला विजय बा कोल्ले के अने मे सिधुम सिद्धवेन कोटे राज्य अदाल महानूर राजधानी मेके यम किसी बलपेमा एल वेन हरिद मे विजय बा कोल्ले सिद्धवेन कोटे राजधानी अदाल कोटे राजधानी हिटिया पुते अटवन वीर पराक्रम बाहु के रज के पसे राज्य पत्न कोटे राजधानी हायवन विजय बाहु रजतुमा मे हायवन विजय बाहु रजतुमा विवाह करगा खीरवेल्ले बिसो नमी के मेन मे देदनाट हिटिया पुतुन तुंदे ने हाउद बोनक बाहु රයිගම් බණ්ඩාර සහ මායා දුන්නේ මෙන්න මේ කියන පුතුන් තුන්දෙනා හිටියේ හයවෙනි විජේබාහු සහ කීරවැල්ලේ බිසවට. පැහැදිලිද? ටික කලකින් මේ කීරවැල්ලේ බිසවගේ අභාවයෙන් පස්සේ හයවෙනි විජේබාහු තවත් බිසවක් විවාහ කර ගන්නවා. ඒත් මේ හයවෙනි විජේබාහුට
ඒ බිසවට දාව හිටියා දේවරාජ කියලා පුත්‍රේ. ඉතින් 6 වෙනි විජේබාහුට අවශ්‍යතාවයක් ඇති වෙනවා මේ දේවරාජව කෝට්ටේ පාලකයා බවට පත් කිරීම සඳහා. මේ අවස්ථාවේදී මේ කීරවැල්ලේ බිසවගේ පුතුන් තුන්දෙනා වෙච්ච බුණක බාහු එතකොට රයිගම් බණ්ඩාර මායා දුන්නේ කියන පුතුන් තුන්දෙනා තමන්ගේ පියාට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. 6 වෙනි විජයබාහුට විරුද්ධව මේ අපි කතා කරන්නේ කෝට්ටේ රාජධානී සිදුවෙච්ච විජයබා කොල්ලේ ගැන. හරි? එතකොට තමගේ පියාට විරුද්ධව සටනක් ඇති කරනවා. මෙන්න මේකට තමයි විජයබා කොල්ලේ කියන්නේ. මේ සටනේදී 6 වෙනි විජයබාහු මරණයට පත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදා ගන්නවා. කොටස් තුනකට බෙදාගෙන මේ අයියලා මල්ලිලා ටික පාලනය අරගෙන යනවා. කොට්ටේ පාලනය කරනවා 7 වෙනි බුවණක බාහු. ඊට පස්සේ රයිගම පාලනය කරනවා රයිගම් බණ්ඩාර. සීතාවක කොටස පාලනය කරනවා මායා දුන්නේ. ඒතකොට කොට්ටේ රාජ්‍ය ප්‍රධාන කොටස් තුනකට බෙදිලා තියෙනවා. මේ වෙනකොට කොට්ටේ, රයිගම සහ සීතාවක. ඒතකොට කොට්ටේ පාලනය මේ වෙනකොට දුර්වලයි. කෝට්ටේ රාජධානී කොටස් තුනකට බෙදලා කියන්නේම කෝට්ටේ රාජධානී තිබුණු බලය දුර්වල වෙලා කියන එක. ඒතකොට මේකේ වාසිය ලැබුණා මහනුවර රාජධානියට. පැහැදිලිද? මහනුවර රජ කරන කෙනාට ඒකේ වාසියක් අත් වුණා. එන්නේ අවස්ථාවේදී දැන් මේ මහනුවර මේ සිදුවීම කෝට්ටේ සිද්ධ වෙනකොට මහනුවර පාලකයා වුණේ ජයවීර බණ්ඩාර. ඒතකොට ජයවීර බණ්ඩාර මේ අවස්ථාවේදී මේ කුමාරවරුන්ට තමන්ගේ හමුදාවේ සහයෝගය ලබා දුන්නා. පැහැදිලිද? ජයවීර බණ්ඩාර විසින් කෝට්ටේ රාජකුමාරවරුන්ට තමන්ගේ හමුදාවේ සහය ලබා දුන්නා. කොට්ටේ බලය අල්ලා ගැනීම සඳහා ඒ හැරුණාම උඩරට පාලකයා වෙච්ච මේ පෘතුගීසීන් ජයවීර බණ්ඩාර සමග පෘතුගීසීන් සම්බන්ධතා ඇති කර ගැනීමටත් මේ ජයවීර බණ්ඩාරගේ කාලයේදී උත්සාහ කරනවා. මොකද මේ වෙනකොට අපි දන්නවා සේනාසම්මත වික්‍රමබාහුගේ කාලෙදිම පෘතුගීසීන් මෙරටට ගොඩ බැහැලා හිටියේ. හැබැයි පෘතුගීසීන්ට මෙරට දේශපාලනයට අත්පොවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාව ටික ටික ලංකාවේ බේම පෑදෙනවා. මොකක්ද වෙන්නේ? කෝට්ටේ පාලකයා වෙච්ච 7 වෙනි බුවණක බාහුට මෙන්න මේ කාරණාව නිසා ඔහු තමගේ මුණුබුරෙක් වෙච්ච ධර්මපාල කුමාරයා රාජ්‍යත්වයට පත් කරනවා. හැබැයි මේ රයිගම ප්‍රදේශයේ පාලනය කරපු රයිගම බණ්ඩාරගේ අභාවයෙන් පස්සේ සීතාවන මායා දුන්නේ විසින් රයිගම් ප්‍රදේශය තමන්ගේ සීතාවක ප්‍රදේශයට ඈදා ගන්නවා. එතකොට කෝට්ටේ රාජධානී බලවත් පාලකයා වෙනවා මේ වෙනකොට මායා දුන්නේ. එතකොට මායා දුන්නේගෙන් තමන්ට බලපෑමක් එල්ලවන බව 7 වෙනි බුණක බව හොඳින්ම දැනගෙන හිටියා. මේ නිසා මොකද කරේ? තමන්ගේ පාලන බලය දුර්වල වෙන නිසා මේ වෙනකොට ලංකාවට ගොඩ බැහැල හිටපු පෘතුගීසීන්ගෙන් ආධාර උපකාර පතන්න 7 වෙනි බුණක බාහු රජතුමා පෙළඹෙනවා. මෙන්න මේක අවස්ථාවක් කරගන්න පෘතුගීසීන් ලංකාවේ දේශපාලන කටයුතු වලට අත පෙවීම සඳහා. මේ ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් රණින් කරපු පිළිරුවක් බෞතිස්ම කිරීම සඳහාත් මේ 7 වෙනි බුණක බාහු රජතුමා විසින් යවලා තියෙනවා. ඉතින් මේ වගේ 7 වෙනි බුණක බාහු රජතුමා පෘතුගීසි ගැති පාලකයෙක් නොවුනත් මේ ධර්මපාල කුමාරය කියලා කියන්නේ ඉතාම ලාබාල වියේ හිටපු පුංචි කුමාරයෙක්. ඉතින් මේ බුණක බාහුගේ මුණු පුරාණ පුතත් නෙමෙයි. ඉතින් මෙයා අනිවාර්යෙන් ඉතාම කුඩාම ලදරු වියේ හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා පෘතුගීසීන්ට කෝට්ටේ බලය ලබා ගැනීමට මේක හොඳ අවස්ථාවක් වෙනවා. එතකොට ධර්මපාල කුමාරයා නාම මාත්‍රික
රජ කෙනෙක් විතරයි කෝට්ටි. ඒක තමන්ට අවශ්‍ය විදිහට පාලන කටයුතු අරගෙන යන පෘතුගීසීන්ට හැකියාව ලැබෙන නිසා තමයි මේ කටයුත්තට ඔවුන් සම්බන්ධ වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි නැවතත් යනවා උඩරට රාජධානියට. උඩරට රාජධානියේ ඊළඟ පාලකයා වෙන්නේ කරලියද්දේ බණ්ඩාර. අපි කතා කරපු ජයවීර බණ්ඩාරගෙන් පස්සේ ජයවීර බණ්ඩාරගේ පුත්‍රයා කරලියද්දේ බණ්ඩාර උඩරට රාජධානියේ බලයට පත් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ කරලියද්දේ බණ්ඩාර කියලා කියන්නේ පෘතුගීසීන්ට පක්ෂපාතී රජතුමෙක්. ඉතින් මේ නිසා මොහු කතෝලික ආගම වැඳගත්. මෙන්න මේක ලොකුම කරලියද්දේ බණ්ඩාරට මේ කතෝලික ආගම වැඳ ගැනීම නිසා උඩරට ප්‍රභූ රද්දරේන් කැමති වෙන්නේ නැහැ කතෝලික ආගම වැළඳගෙන තුරු වෙන සංස්කෘතියක් වෙන ආගමක්. ඒ නිසා උඩරට රද්දලයෝ මේකට කැමති වෙන්නේ නැහැ. මේ නිසා මේ කරලියද්දේ බණ්ඩාරව ප්‍රතික්ෂේප කරන්නට උඩරට ප්‍රභූන් කටයුතු කරයි. මෙහෙම ප්‍රභූවරේ හිටිය जयवीर भंडार गेम पस्ते राज्य उड़राट पत्ते करलियादे भंडार करलियादे भंडार කතෝලික ආගම වැළඳගෙන බෞතිස්ම වීමත් එක්ක උඩරට ප්‍රභූ මේකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මේ නිසා උඩරට ප්‍රභූවරයෙක් වෙච්ච වීරසුන්දර බණ්ඩාර සීතාවක හිටපු පළවන රාජසිංහ රජතුමාට උඩරට ආක්‍රමණය කරන්නට උපකාර කළා. ඔන්න නැවතත් කෝට්ටේ රාජධානියත් එක්ක උඩරට රාජධානී සම්බන්ධතාවයක් ඇති කරගන්න. අපි කලින් කතා කරපු ජයවීර බණ්ඩාර තමයි මේ මායා දුන්නේට රයිගම් බණ්ඩාරට බුවණක බාහුට තමන්ගේ හමුදා බලය ලබා දීලා කෝට්ටේ බලය ලබා ගැනීමට උදව් කරන්නේ. නමුත් පුතේ මේ වෙනකොට මායා දුන්නගෙන් පස්සේ සීතාවක මුල් කරගෙන රාජ්‍යත්වයට පත් වෙනවා පළවන රාජසිංහ. මේ පළවන රාජසිංහ කියලා කියන්නේ උඩරටට පක්ෂපාතීව කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා පළවන රාජසිංහට උඩරට සහයෝගය ලැබෙනවා. මොකක්ද හේතුව? මේ කරලියද්දේ බණ්ඩාරත් පෘතුගීසීන්ගේ ආගම වැළඳ ගැනීම නිසා ප්‍රභූන්ගේ දෝෂ දර්ශනයට ලක්ුණ නිසා ප්‍රභූන් විසින් අවස්ථාව සලසලා දෙනවා. මායා දුන්නේගේ පුතා තමයි මේ වෙනකොට පළවන රාජසිංහ මේ සීතාවක මුල් කරගෙන කෝට්ටේ පාලන කටයුතු ගෙන යන්නේ. එතකොට පළවන රාජසිංහට උදව් කරනවා කවුද? වීරසුන්දර බණ්ඩාර. පළවන රාජසිංහ රජතුමාට උඩරට ආක්‍රමණය කරන්නට උදව් කරනවා. මේ අවස්ථාවේදී පරාජයට පත්වෙනවා කවුද? කරලියද්දේ බණ්ඩාර. කරලියද්දේ බණ්ඩාර කියන්නේ උඩරට පාලකයා මේ වෙනකොට. උඩරට පාලකයා මේ සීතාවක පාලකයා වෙච්ච පළවන රාජසිංහට පරාජය වීමත් එක්ක මොකද කරන්නේ? කෙලින්ම මෙයා යනවා පෘතුගීසීන් ගාවට තමන්ගේ ආරක්ෂාව පතාගෙන.
කරලිය පුතේ බණ්ඩාර විතරක් නෙවෙයි පෘතුගීසීන් ගාවට යන්නේ. ඒකත් විශේෂයි. ඔහුගේ දියණිය වෙච්ච කුසුමාසන දේවිය කුසුමාසන දේවිය විවාහ වෙලා හිටපු යමසිංහ බණ්ඩාර ඇතුළු පිරිසත් මේ අවස්ථාවේදී පෘතුගීසීන් වෙත ආරක්ෂාව පතා පලා යනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ කෝට්ටේ පාලකයා වෙච්ච සීතාවක රාජසිංහ නැත්නම් පළවන රාජසිංහ එකක් දරුණු පාලකෙක්. ඉතින් මොහුට සැකයක් ඇති වෙනවා කවුරු ගැනද? තමන්ට උදව් කරපු මේ වීරසුන්දර බණ්ඩාර ගැන. හවුද? වීරසුන්දර බණ්ඩාර ගැන සැකයක් ඇති වෙලා මේ වීරසුන්දර බණ්ඩාරව බොරුවලක දාලා මරණයටපත් කරනවා. මෙන්න මේ නිසා ඔහුගේ පුත්‍රයා වෙච්ච කොණප්පු බණ්ඩාරත් මෙන්න මේ පිරිසත් එක්කම අරලියද්දේ බණ්ඩාරගේ පිරිසත් එක්කම කොණප්පු බණ්ඩාරත් පෘතුගීසීන් වෙත ආරක්ෂාව පතා පලා යනවා. ඒතකොට මේ හැමෝම පෘතුගීසීන් වෙත තමන්ගේ ආරක්ෂාව පතා පලා ගිහිල්ලා බෞතිස්ම ලබනවා. ඒ කියන්නේ කතෝලික ආගම වැළඳ ගන්නවා. පැහැදිලිද? කුසුමාසන දේවිය දෝන කතරිනා කියලා බෞතිස්ම ලබනවා. ඒ වගේම යමසිංහ බණ්ඩාර දොන් පිලිප් කියන නමින් බෞතිස්ම ලබනවා. එතකොට අර වීරසුන්දර බණ්ඩාරගේ පුතා තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත පලා යනවනේ. ඔහු තමයි මේ කොණප්පු බණ්ඩාර කියලා කියන්නේ. මේ කොණප්පු බණ්ඩාර දොන් ජුවාන් කියලා බෞතිස්ම ලබනවා. මොහු ඔස්ට්‍රියාවේ දොන් ජුවාන් කියලා හඳුන්වනවා. පැහැදිලිද? මෙතෙන් දැනගන් අපැහැදිලි කොටසක් තියෙනවද කාට හරි? නෑ මැඩම්. නෑ ටීචර්. නෑ මැඩම්. 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 ආ රයි. පැහැදිලි තැනක් හරි මොනවා හරි අහගන්න දෙයක් හරි තියෙනවද මේ ගැන? නෑ මැඩම්. නෝරා. මම වෙනවා නේද හැමෝටම? ඔව් මැඩම්. ඔව් ඔව්. මම කියනේ වෙන්නේ මැඩම් සිග්නල් නැද්ද කොහොමද මැඩම්ද? ඔව්. මැඩම් හොඳට දෙන්නේ නැහැ මැඩම්. මේ දක්වා ගැටලුවක් තියෙනවද මොනවා හරි අහන්න දෙයක්? කුසුමාසන දේවියගේ ස්වාමියා වෙච්ච යමසිංහ බණ්ඩාර දැන් පෘතුගීසීන් වෙසට මේ කුසුමාසන දේවිය යමසිංහ බණ්ඩාර සහ කොණප්පු බණ්ඩාර කියන මේ පිරිස පලා යන අතරතුරේදී තවත් වැදගත්ම කාරණාවක් තමයි මේ කරලියද්දේ බණ්ඩාර කියන්නේ රාජ්‍ය උරුමය තිබුණු කෙනානේ. එතකොට රාජ්‍ය උරුමයේදී කරලියද්දේ බණ්ඩාරට විශේෂම කාරණාව පුතෙක් හිටියේ නැහැ ඊළඟට රාජ්‍යත්වයට පත් කිරීම සඳහා.
ඉතින් මේ කුසුමාසන දේවිය සහ යමසිංහ බණ්ඩාර කියලා කියන්නේ පෘතුගීසීන්ට ලැබුණු තෑග්ගක් වගේ මේ වෙලාවේදී. ඒ මොකද? මොවුන්ට උඩරට රාජධානියේ බලය ලබා ගැනීමට හොඳ අවස්ථාවක් මේ හරහා උදා වෙන නිසා. එහිදී මොකද කරන්නේ මේ පෘතුගීසීන්? කුසුමාසන දේවියගේ ස්වාමියා වෙච්ච යමසිංහ බණ්ඩාර උඩරට රාජ්‍යත්වයට පත් කිරීම සඳහා කොනප්පු බණ්ඩාර ප්‍රමුඛ යුද සේනාවක් සංවිධානය කරනවා. පැහැදිලිද? උඩරට රාජ්‍යත්වය යළි ලබා ගැනීම සඳහා ඇත්තටම රාජ්‍ය උරුමයේදී වෙන මේ කුසුමාසන දේවියටනේ කරලියද්දේ බණ්ඩාරට පුතෙක් නොසිටි නිසා. ඉතින් මේ කුසුමාසන දේවිය මේ වෙනකොට විවාහපත් වෙලා හිටියා යමසිංහ බණ්ඩාරත් එක්ක. මේ යමසිංහ බණ්ඩාරව ඊළඟ රාජ්‍යත්වයට පත් කිරීම සඳහා පෘතුගීසීන් උදව් කරා. හැබැයි මේ යමසිංහ බණ්ඩාර කියලා කියන්නේ පෘතුගීසීන්ට පක්ෂපාති රජතුමෙක්. පෘතුගීසීන්ට පක්ෂපාති පුද්ගලෙක්. මොහු රජු වුණේ නැහැ. මොහු පෘතුගීසීන්ට පක්ෂපාතීත්වයක් දක්වපු නිසා මොහු රජ කරගත්තොත් තමන්ට වාසි කියලා හිතපු පෘතුගීසීන් තමන්ගේ හමුදා සේනාංකයක් එක්ක කොනප්පු බණ්ඩාර සමග උඩරටට යවනවා. මෙන්න මේ වෙලාවේදී කොනප්පු බණ්ඩාර මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මොකක්ද? මේ සටන අවසානයේදී කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරව මරණයට පත් කරලා උඩරට රාජ්‍ය බලය තමන් සතු කරගන්න සමත් වෙනවා. උඩරට රාජ්‍ය බලය කොනප්පු බණ්ඩාර විසින් තමන් යතට ගන්න සමත් වෙනවා. පැහැදිලිද? මේ කොනප්පු බණ්ඩාර දොන් ජුවාන් කියලා තමයි මොහුව බෞතිස්ම කරේ. නමුත් පුතේ කොනප්පු බණ්ඩාර පෘතුගීසි විරෝධී පාලන කටයුතු තමයි ඊට පස්සේ එතරම් ඉස්සරහට අරගෙන යන්නේ. ඔහු පළවන විමල ධර්ම සූර්ය නමින් මහනුවර රාජධානී ඊළඟ රජතුමා බවට පත් වෙනවා. පැහැදිලිද? කුසුමාසන දේවිය විවාහ කරගනිමින් ඊට පස්සේ මෙයා මහනුවර රාජධානී බලය තහවුරු කරගන්නට සමත් වෙනවා. පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමාට එමත් නැත්නම් කොනප්පු බණ්ඩාරට රාජ්‍ය උරුමයක් තිබුණේ නැහැ. ඔබට මතක ඇති අපි කලින් කතා කරා මේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමයි මේ පළවෙන රාජසිංහතෙන් මරණයට පත් වෙච්ච වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමයි කොනප්පු බණ්ඩාර. ඔහු තමයි පෘතුගීසීන් යටතට පලා යන්නේ. පළවෙන රාජසිංහගෙන් තමන්ට තුවදුරක් ඇති වෙයි කියලා හිතලා. මේ නිසා මේ කොනප්පු බණ්ඩාර එහෙමත් නැත්නම් වීරසුන්දර බණ්ඩාරලා කියන්නේ උඩරට රදළ ප්‍රභූවරු. ඉතින් මේ අයට රාජ්‍ය උරුමයක් තිබුණේ නැහැ. මොකද කරේ? රාජ්‍ය උරුමය ලබා ගැනීම සඳහා කුසුමාසන දේවියව විවාහ කරගෙන මොහු තමන්ට හිමි රාජ්‍ය බලය තහවුරු කරගන්න සමත් වෙනවා. මේ පළවෙනි විමල ධර්ම සූර්ය රජතුමාගේ කාලෙදී දැන් 1592 වෙනකොට මේ ක්‍රියාදාමය ඔහු විසින් නොකරුවා නම් සමහර විට පෘතුගීසීන් යටතට ගැනෙනවා. 1592 වෙනකොට උඩරට රාජධානිය. හැබැයි ඉන් බේරා ගන්නට හැකියාවක් ලැබෙනවා මේ කොනප්පු බණ්ඩාර හිමිනුත් නැත්නම් පළවෙන විමල ධර්ම සූර්ය රජතුමාගේ ක්‍රියාකලාපය මහනුවර රාජධානිය කැපී පෙනෙන ශ්‍රේෂ්ඨ රජවරුතුමෙක් විදිහට අපිට මොහුව හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් මේ විමල ධර්ම සූර්ය රජතුමා පෘතුගීසීන් යටතේ ආරක්ෂාවෙන් ඉඳලා එතකොට පෘතුගීසි හමුදාවක් එක්ක උඩරටට ගිහිල්ලා උඩරට අල්ලගෙන අන්තිමට පෘතුගීසීන්ට පිටුපාපු නිසා මේ පෘතුගීසීන් සහ විමල ධර්ම සූර්ය රජතුමා අතර ගැටුම් ඇති වුණා. මේක දරා ගන්න බැරි වුණා. එතරම් පෘතුගීසීන්ට උන්වත්තේ ආරක්ෂාවට ආපු කෙනා රාජ්‍යත්වයට පත් වීම නිසා. 1594 දී මොහුට විරුද්ධව පෘතුගීසීන් විසින් සටනක් දියත් කරනවා දන්තුරේදී. මේ සටන පෘතුගීසි හමුදාව පරාජයට පත් වෙනවා. ඊසි හමුදාව පෙරෝ ලෝපෙස් ද සූසා කියන
අඳුකාරයවරයා යටතේ තමයි මේ හමුදාව සංවිධානය කරන්නේ. නමුත් දන්තුර දන්තුරේ කියන ප්‍රදේශයේදී 1594 දී මේ සටන සාර්ථකව වැඩපවත්වලා පෘතුගීසීන් සමූල ඝාතනය කරන්නට පළවන විමලධර්ම සූරිය රජතුමාට එහෙමත් නැත්නම් මේ අපි කතා කරපු කොනප්පු බණ්ඩාරට හැකියාවක් ලැබෙනවා. ඉන් අනතුරුව 1602 දී නැවත මොහොට විරුද්ධව සටනක් පෘතුගීසීන් විසින් ඇති කරනු ලබනවා. මේ සටන දියත් කරන්නේ ඩොන් චෙරොනි මෝද අසවේදු කියන පෘතුගීසි ආණ්ඩුකාරවරයා විසින් තමයි මේ සටන මෙහෙවනු ලබන්නේ. මේ සටනේදී 1602 බලන ප්‍රදේශයේදී තමයි මේ සටන පවතින්නේ. ඉතින් මේ සටනේදී පෘතුගීසීන්ව පරාජයට පත් කරන්නට පළවෙනි ඉංගධර්ම සූරිය රජතුමාට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ නැවත සීතාවක රාජසිංහත් කොහොම හරි මේ උඩරට බලය ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. සීතාවක රාජසිංහත් උඩරට බලය ලබා ගැනීම සඳහා පළවන විමලධර්ම සූරිය රජතුමාගේ කාලෙදී ආක්‍රමණයක් එල්ල කරනවා. හැබැයි මේ ආක්‍රමණයත් සාර්ථකව මැඩපවත්වන්නට පළවන විමලධර්ම සූරිය රජතුමාට හැකියාවක් ලැබෙනවා. 1592 දී රාජ්‍යත්වයට පත්වන මොහු 1604 දක්වා සාර්ථක රාජ්‍ය පාලන කාලයක් අරගෙන යනවා පෘතුගීසීන්ට විරුද්ධව. ඒ වගේම සීතාවක පාලකයාට විරුද්ධව ස්වාධීන රාජ්‍යයක් ගොඩනගා ගනිමින් කටයුතු කරපු මහනුවර රාජධානියේ ඉතාම වැදගත් සුවිශේෂී රාජ්‍ය පාලකයෙක්. මොහුගේ අනෙකුත් ආගමික සේවාවන් ගැන අවධානය යොමු කරද්දී මොහු අතින් සිදුවන විශේෂම ආගමික කටයුතු තමයි මේ වෙනකොට දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සංගවලා තිබුණු දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩමවලා දළදා මැදුරක තැන්පත් කරවීම. දළදා මැදුරක් හදලා දළදා මැදුරක තැන්පත් කරගෙන. එතකොට අපි මේ කතා කරන පළවෙනි විමලධර්ම සූරිය රජතුමා තමයි වර්තමානයේ අපි දකින දළදා මාලිගාවේ ඉදිකිරීම පළමු වරට ඉදිකිරීම කටයුතු සිද්ධ කරන්නේ. පසු කාලීනව විවිධ ප්‍රතිසංස්කරණ මේ දළදා මාලිගාවට ඇතුළත් වෙලා තිබුණත් දළදා මාලිගාව මුලින්ම ඉදිකිරීම සිද්ධ කරන්නේ අපි මේ කතා කරන පළවෙනි විමලධර්ම සූරිය රජතුමා විසින්. මේ ඔබ දකින්නේ දෙල්ගමු රජමහා විහාරයේ දළදාව සංගවල තිබුණු කුරහන් ගල. අදටත් ඔබට මේ විහාරයට ආවොත් මේ කුරහන් ගල දැක ගන්න පුළුවන්. ඒ හැරුණාම බුරුමයෙන් භික්ෂූන් වහන්සේලා වඩමවල උපසම්පදා කර්මය සිදු කිරීමත් මේ රජතුමා අතින් සිදුවුණු විශේෂම ආගමික සේවාවක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ අරුණහම ලංකාතිලක විහාරය, ගඩලාදෙණි විහාරය සහ දෙගල්දොරුව විහාරය ප්‍රතිසංස්කරණය කිරීම මේ රජතුමාගේ සිද්ධ වෙනවා. ඒතොර මොහු පෘතුගීසීන් යටතේ පෘතුගීසීන්ට පක්ෂපාතීව ඉඳලා අපි කතා කරා ඩොන් ජුවාන් කියලා බෞතිස්ම ලබලා හිටියත් මොහු රාජ්‍යත්වයට පත්වීමෙන් පස්සේ ඇත්තටම මොහු සිංහල රජෙකු ලෙස උඩරට රාජධානී වැසියන්ට නායකත්වය සපයපු රජෙක් විදිහට අපිට මොහුව හඳුනා ගන්න පුළුවන්. ඒ හැරුණාම මේ රජතුමාගේ ආර්ථික කටයුතු දිහා බලපුවාම කෘෂිකර්මාන්තයේ දියුණු කරමින් ඒ වගේම මොහු යටතේ වෙඩිලුණු කර්මාන්ත ශාලාවක් ඇති කිරීම, බලපනේ ඒ වගේම කොත්මලේ ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලා ඇති කිරීමත් උක්කුවගාව දියුණු කිරීමටත් මේ රජතුමා කටයුතු කරලා තියෙනවා. කවුද? පළවන විමලධර්ම සූරිය රජතුමා.
මේ පළවෙනි විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වීම සඳහා පළවෙනි විමල ධර්මසූරියට පුතෙක් හිටියේ නැහැ. මේ නිසා පළවෙනි විමල ධර්මසූරියගෙන් පස්සේ උඩ රට රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් වෙච්ච සෙනරත් රජු. ක්‍රිස්තු වර්ෂ 1640 සිට 1635 දක්වා මුහුල් රට පාලන කටයුතු අරගෙන යනවා. මේ අවස්ථාවේදී සෙනරත් රජුට විරුද්ධවත් පෘතුගීසීන් විසින් සටනක් දියත් කරනවා. ඉතින් මේ සටන රන්දෙනිගල ප්‍රදේශයේදී මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබෙනවා ඔහුගේ පුත්‍රයාට. සෙනරත් රජතුමාගේ පුත්‍රයා වුණු මහා අස්ථාන කුමාරයා තමයි මේ අවස්ථාවේදී මේ රන්දෙනිගල සටනට මුහුණ දීලා මේ සටනේ ජයග්‍රහණය ලබන්නේ. එහිදී කොන්ස්තන්තිනෝ ද සාතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත් කිරීමට වෙයි කියන අස්ථාන කුමාරයාට හැකියාවක් ලැබෙනවා. ඔන්න ඊට පස්සේ ඊළඟට වැඩගත් රාජ්‍ය කාලයේ තමයි මහනුවර රාජධානියේ මේ මහා අස්ථාන කුමාරයා එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියලා කියන්නේ. එතකොට මේ මහා අස්ථාන කුමාරයා තමයි පුතේ දෙවන රාජසිංහ විදිහට මහනුවර රාජධානියේ බලයට පත් වෙන්නේ. මේක කතාවක් විදිහට මම මේ කියාගෙන යන හේතුව එතකොට මේක පහසුයි. නැත්නම් ටික ටික ලියන්න ගියොත් කතාව අමතක වෙනවා ඔයගොල්ලන්ට. ඒතර මේ කතාව එක දිගට ගලාගෙන යන විදිහට කතාව කියලා දුන්නාම පුතාලට මේ කතාවක් විදිහට මතක තියාගන්න ලේසි. හරි. ඒතර මහා අස්ථාන කුමාරයා දෙවන රාජසිංහ විදිහට උඩු රට රාජ්‍යත්වයට පත් වෙනවා. ඒතර පිය රජතුමාගේ පාලන සමයේදීම අපි දැක්ක පෘතුගීසීන්ට විරුද්ධ ප්‍රතිපත්තියක් තමයි මේ දෙවන රාජසිංහ රජතුමා විසින් අනුගමනය කරේ. ඒ මොකක්ද අපි කතා කරන්නේ? සෙනරත් රජතුමා යටතේ රන්දෙනිගලදී මහා ස්ථාන කුමාරයා කොන්ස්තන්තිනෝ ද සාතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත් කරා කියලා. තොර මේ පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් තමයි දෙවන රාජසිංහ රජතුමා අනුගමනය කරේ. තොර රන්දෙනිගල දිවගේම නැවතත් ඔහුට විරුද්ධව සටනක් ගන්නෝරුවේදී සංවිධානය කරනවා 1638. මේ සටනේදී පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වෙනවා. එතකොට රන්දෙනිගල සටනත් ගන්නෝරුව සටනේදී පෘතුගීසීන්ට මුහුණ දෙන්නේ මේ කියන දෙවන රාජසිංහ රජතුමා. ඇත්තටම උඩරට වැසියන් මොහුට ඉතාම කැමති වෙනවා රන්දෙනිගල සටනේදී අස්ථාන කුමාරයා විදිහට කුමාරයෙක් වශයෙන් ඔහු ඒ අවස්ථාවේදී ලබාගත් ජයග්‍රහණය නිසා. ඉතින් ඒ නිසා ඔහුට පහසු වෙනවා උඩරට රාජ්‍ය බලය ලබා ගැනීමටත්. දෙවන රාජසිංහ විදිහට රාජ්‍ය බලය ලබා ගැනීමට ඒක ඔහුට ලොකු පිටුවහලක් වෙනවා. ගන්නෝරුවේදීත් 1638 පෘතුගීසීන් විසින් සටනක් දියත් කරනවා. ඉතින් මේ සටනක් ජයග්‍රහණය කරන්න දෙවන රාජසිංහ රජතුමාට හැකියාව ලැබෙනවා. ඇත්තටම මේ දෙවන රාජසිංහ රජතුමාට ඕන වෙලා තිබුණා පෘතුගීසීන් මෙරටින් පන්නා දැමීම සඳහා. ඉතින් මේ වෙනකොට උඩරට කියලා කියන්නේ කඳුකර ප්‍රදේශයක තිබුණු රාජධානියක්නේ. ඉතින් ඒ නිසා මේ රජතුමා සතුව නාවික හමුදාවක් තිබුණේ නැහැ. ඉතින් අන්නේ ඒ නිසා මේ පෘතුගීසීන්ව පන්නා දැමීම සඳහා හැකියාවක් මේ රජතුමාට තිබුණේ නැහැ. මේ නිසා මොහු උපකාර ලබා ගන්නවා ලන්දේසීන්ගෙන්. විවිධ ජාතීන් මේ වෙනකොට කලාපීය වශයෙන් කලාපීය දේශපාලන තත්ත්වය දිහා බලපුවහම් පුතේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ විවිධ විජාතිකයින් මේ වෙනකොට තමන්ගේ රාජ්‍ය බලය අධිරාජ්‍ය බලය විහිදුවමින් පෙරදිගට සංක්‍රමණය වෙන අවධියක් මේක. ඉතින් මේ නිසා ලන්දේසීනුත් මේ වෙනකොට පෙරදිගට සංක්‍රමණය වෙමින් තිබුණි. මේ අයගේ සහයෝගය ලබා ගන්නවා කවුද? දෙවන රාජසිංහ රජතුමා.
ලන්දේසියෙන්ගෙන් සහයෝගය ලබා ගන්න අවස්ථාවේදී මේ ලන්දේසීන් එක්ක ගිවිසුමක් ඇති කර ගන්නවා 1638 දී තමයි මේ ගිවිසුම ඇති කරගන්නේ මේ ගිවිසුමට අනුව පෘතුගීසීන් පන්නා දැමීම සඳහා ලන්දේසීන්ගෙන් උපකාර ලබා ගන්නවා ඒ අනුව 1658 දී පෘතුගීසීන් මෙරටින් පන්නා දමලා පෘතුගීසීන්ට අයත් බලකොටු අල්ලා ගැනීමට රජු සමත් වෙනවා ඇත්තරම මේ බලය අල්ලා ගැනීමට සමත් වෙන්නේ රජු නෙමෙයි ලන්දේසීන් ඒකට හේතුව තමයි ලන්දේසීන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තත් මේ ලන්දේසීන් කියන්නේ ටිකක් කපටි జాතිය ඉතින් ඒ නිසා මේගොල්ලෝ මේ ගිවිසුමට පිටුපෑවා ඕල් එක ඇති කරගත්ත ගිවිසුම් වගන්ති වලට අනුව කටයුතු කිරීම ඕම් ප්‍රතික්ෂේප කරමින් යුද්ධය සඳහා යන වියදම් රජු විසින් දැරිය යුතුයි කියලා මොහුගේ මේ ලන්දේසීන් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ තිබුණා. ඉතින් මේ රජතුමා යුද්ධය සඳහා ගෙවපු මුදල් ගෙවුවට පස්සේ මේ ප්‍රදේශවලින් අපි යන්නම් කියලා ලන්දේසීන් කිව්වා. නමුත් විවිධ කාරණා කියමින් මේ ලන්දේසීන් පෘතුගීසීන් පළවා හරමින් අල්ලගත්ත බලකොටුවල පදිංචි වුණා. ඉතින් මේ නිසා ලන්දේසීන් ගිවිසුමට පිටිපාවු නිසා දෙවන රාජසිංහ රජතුමා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියමනත් මේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ දෙවන රාජසිංහ රජතුමාගේ ක්‍රියාකලාපය නිසා. ඇතරම රජතුමා හිතුවේ නැහැ ලන්දේසීන් මේ විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි කියලා. ඒතර ගිවිසුම් මගෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම මේ ලන්දේසීන් ඉතාම කපටි උපක්‍රමයක් තමයි ඇත්තටම මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. මම හිතනවා අපි සාකච්ඡා කරා මහනුවර රාජධානී ආරම්භයේ සිට විවිධ රජවරු හරහා දෙවන රාජසිංහ දක්වා කොහොමද මහනුවර රාජධානී ආරම්භය සහ විකාශනය සිද්ධ වුණේ කියලා. අපි මින් ඉස්සරහට යමු. සාකච්ඡා කරපු කොටස ලියාගෙන. හැමෝටම ඇහෙනව නේද? ඕ මැනම්. හරි. අපි එහෙනම් අද අපේ දෙවනි පාඩම ලියාගමු. මහනුවර රාජධානිය. මහනුවර රාජධානිය ඉස්සලම ලියාගමු මහනුවර රාජධානිය හැඳින් වූ නම් මහනුවර රාජධානිය හැඳින් වූ නම් ගත්තාම සෙංකඩගල හැමෝම නෝට් එක ලියාගමු සෙංකඩගල සෙංකඩගල කන්ද උඩරට සෙංකඩගල
කන්ද උඩරට පස් රට සහ කන්දේ නුවර මෙන්න මේ කියන නම් වලින් මහනුවර රාජධානිය නැත්නම් උඩරට රාජධානිය හැඳින්වුවා महानुवर राजधानी स्वाभाविक आरक्षावू आकार महानुवर राजधानी स्वाभाविक आरक्षावू आकार පස්සේ වගුව හැමෝම ඇඳගන්න මහනුවර වටා ඇති ගිරි දුර්ග ඊළඟට මහනුවර වටා ඇති වන දුර්ග සහ මහනුවර වටා ඇති ජල දුර්ග මෙන්න මේ කියන ස්වාභාවික ආරක්ෂාව නිසා මහනුවර රාජධානිය ස්වාභාවිකවම ආරක්ෂා වෙලා තිබුණා හන්තාන කඩුවැටිය තොරු උඩවැත්ත කඳුවැටිය ඒ වගේම වනදුර්ගතර සිංහරාජයෙන් එතකොට සමුනල රක්ෂිතයෙන් මහනුවර වටා තියෙන මහවැලි ගංගාවෙන් ඒ වගේම කැලණි ගඟ කළුමඟ කියන මේ ගංගාවලම මහනුවර රාජධානියට ස්වාභාවිකව ආරක්ෂාවක් සපයලා තියෙනවා හැමෝම නෝට් එක සම්පූර්ණ කරගන්න කැමරාව ඔෆ් කරන් ඉන්න හැමෝම මේ නෝට් එක ලියනවද
एक मिनट लिया गम्मू ಪಾದ್ಯಲಿಯಲ್ಲಿ ಬರದೆ ಅಸೆಂದು ಅದು ಚಾಟಗೆ ಹೆಮ್ಮೆ ಅಂದಗನ್ನತೀನಿ ವೆಲಾಯತೀನಿ ಇಲಾಂ ಕೊಟಸಲಿ ಆಗಮ್ಮು ಮಹಾನುವರ ಬಟ ಎತ್ತಿ ಕರುಣಾಕೃತಿಯರ ಲಿಯಾಗಮು ಮಹಾನುವರ ಬಟ ಎತ್ತಿ ಎಂದಗತ್ತ ಬಕುವೆ ಅಟಿ ಕರುಣಕ್ ವಿಧಿಯರ ದಿಯಮು ಮಹಾನುವರ ಬಟ ಎತ್ತಿ ಮಹಾನುವರ ಬಟ ಎತ್ತಿ ಸ್ವಾಭಾವಿಕ ಆರಕ್ಷಾವನಿ ಸಾ ಮಹಾನುವರ ಬಟ ಎತ್ತಿ ಸ್ವಾಭಾವಿಕ ಆರಕ್ಷಾವನಿ ಸಾ ಸ್ವಾಭಾವಿಕ ಆರಕ್ಷಾವನಿ ಸಾ ಪಹತರಟಸಿಟ ಪಹತ ರಟಸಿಟ ಮಹಾನುವರಟ ಪೆಮಿನನ ವಿಟ ಮಹಾನುವರಟ ಪೆಮಿನನ ವಿಟ ದುರ್ಗ ಮಾರ್ಗ ಹರಹ ದುರ್ಗ ಮಾರ್ಗ ಹರಹ ಏಮಟ ಸಿದುವೆ ದುರ್ಗ ಮಾರ್ಗ ಹರಹ ಏಮಟ ಸಿದುವೆ ಮುನೋದಮೇ ದುರ್ಗ ಮಾರ್ಗ ಹರಹ ಇನ್ನತೇನ ಸ್ಥಾನ ಬಲನ ಸಹ ಹುಣ್ಣಸ್ಗಿರಿ ಕೆನ ಸ್ಥಾನ ಬರೀ ತಮೈ ಪ್ರೊಡಕ್ಟ್ ರಾಜಧಾನಿ ಅತುಲ್ವೆನ್ನ ಪುಳುವಂಗುನಿ ಈ ಕಾಲೆಡಿ ಬಲನ ಸಹ ಹುಣ್ಣಸ್ಗಿರಿಯ
ඊළඟට ලියාගමු මාතෘකාවක් මහනුවර රාජධානියේ ආරම්භය මහනුවර රාජධානියේ ආරම්භය කිව්වා මහනුවර රාජධානියක් විදිහට ආරම්භ වෙන්න කලින් කෝට්ටේට යට ප්‍රදේශයක් විදිහට තමයි පාලන කටයුතු අරගෙන ගියේ ඉස්සෙල්ලම මහනුවර ස්වාධීන වෙන උත්සාහ කරපු අවස්ථාවක් තමයි හයවන පරාක්‍රම බාහු කාලෙදී මේ මහනුවර හිටපු ජෝතිය කියලා ප්‍රභුවරයෙක් සිටුවරේ මහනුවර ස්වාධීන වීමට කැරලක් ඇති කිරීම මේ කැරල අපි කිව්වා සාර්ථක වුණා හයවන පරාක්‍රම බාහු රජු යටතේ හැදී වැඩුණු පුත් කුමාරයෙක් වුණු අදා වඩාගත් පුත් කුමාරයෙක් වූ අම්බුලුගල කුමාරයා විසින් මේ කැරැල්ල සාර්ථකව මැඩපවත්වලා තියෙනවා කියලා අපි කියුවා. එතකොට හයවන පරාක්‍රම බාහුවෙන් පස්සේ ඇතරම හයවන පරාක්‍රම බාහුව කියලා කියන්නේ කෝට්ටේ රාජධානියේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකෙක්. මොහුගෙන් පස්සේ තමයි මේ කෝට්ටේ රාජධානිය බිඳවැටීම ටික ටික ආරම්භ වෙන්නේ. කෝට්ටේ පාලනය දුර්වල වීමත් එක්ක තමයි මහනුවර ප්‍රදේශයේ රාජධානියක් විදිහට ස්වාධීන වීම ආරම්භ වෙන්නේ. ඊළඟට මහනුවර රාජධානිය ආරම්භය යටතේ පළවෙනි කරුණ කෝට්ටේ හයවන පරාක්‍රම බාහු රජ සමය වන විට කෝට්ටේ හයවන පරාක්‍රම බාහු රජ සමය වන විට කෝට්ටේ හයවන පරාක්‍රම බාහු රජ සමය වන විට මහනුවර කෝට්ටේ රාජධානියට යටත්ව පැවතිනි මහනුවර කෝට්ටේ රාජධානියට යටත්ව පැවතිනි ඊළඟ කරුණ ජෝතිය නම් සිටු නායකයෙක් උඩරට ප්‍රභූවරේ ජෝතිය කියන්නේ ජෝතිය නම් සිටු නායකයෙක් මහනුවර ස්වාධීන කිරීමට මහනුවර ස්වාධීන කිරීමට කෝට්ටේ පාලනයෙන් මිදෙන්න තමයි ඔහු උත්සාහ කරන්නේ ස්වාධීන කිරීමට කැරැල්ලක් ඇති කර තිබේ ජෝති සිටුවරයා විසින් කැරැල්ලක් ඇති කරලා තියෙනවා කැරැල්ලක් ඇති කර තිබේ නමුත් එය අසාර්ථක විය
නමුත් එය අසාර්ථක විය. අපි කිව්වා හයවන පරාක්‍රම බාහු යටතේ හැදී වැඩුණු කුමාරයෙක් වෙච්ච අම්බලුගල කුමාරයා විසින් අම්බලුගල කුමාරයා විසින් එය අම්බලුගල කුමාරයා විසින් මැඩ පවත්වාගෙන තිබේ අම්බලුගල කුමාරයා විසින් මැඩ පවත්වාගෙන තිබේ අන්තිම කරුණ හයවන පරාක්‍රම බාහුගෙන් පසුව හයවන පරාක්‍රම බාහුගෙන් පසුව හයවන පරාක්‍රම බාහුගෙන් පසුව කෝට්ටේ පාලනය ක්‍රමයෙන් දුර්වල විය ක්‍රමයෙන් දුර්වල විය හයවන පරාක්‍රම බාහුගෙන් පසුව කෝට්ටේ පාලනය ක්‍රමයෙන් දුර්වල විය කෝට්ටේ පාලනය දුර්වල වීමත් එක්ක උඩරට හිටිය රදළ ප්‍රභූවරු උත්සාහ කරා නැවතත් උඩරට රාජධානිය ස්වාධීන රාජධානියක් බවට පත් කර ගැනීම සඳහා උඩරට ප්‍රදේශය ස්වාධීනව කටයුතු කිරීම සඳහා මොවුන් උත්සාහ කරා. මේ අවස්ථාවේදී මේ උත්සාහය සාර්ථක වෙනවා. කවුද? පළවන සේනා සම්මත වික්‍රමබාහු විසින් දරපු උත්සාහය ක්‍රිස්තු වර්ෂ 1469 දී ඌට හැකියාවක් ලැබෙනවා උඩරට ස්වාධීන පළමු පාලකයා බවට පත් වෙන්නට. පිළියාගමු මාතෘකාව පළවන සේනා සම්මත වික්‍රමබාහු. පළවන සේනා සම්මත වික්‍රමබාහු ඔහු යටතේ තමයි මහනුවර රාජධානිය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට මහනුවර රාජධානියේ පළමු පාලකයා වෙන්නේ මේ පළවන සේනා සම්මත වික්‍රමබාහු. පළවන සේනා සම්මත වික්‍රමබාහු යටතේ අපි ලියාගමු මහනුවර රාජධානියේ මහනුවර රාජධානිය මහනුවර රාජධානිය මහනුවර රාජධානිය මොහු යටතේ කවුද? පළවන සේනා සම්මත වික්‍රමබාහු යටතේ මොහු යටතේ ප්‍රථම වරට ස්වාධීන රාජ්‍යයක් බවට පත්
ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. මොන මේ කාලෙදි තමයි ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන්නේ. ඒතර මේ පෘතුගීසීන් ලංකාවට පැමිණෙනකොට උඩරට පාලකයා වුණේ පළවන සේනාසම්මත වික්‍රමබාහු. ඉතත් අපි ලියාගමු දෙවෙනි කරුණ ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට උඩරට පාලකයා වූයේ සේනාසම්මත වික්‍රමබාහුය. ඉන් අනතුරු අපි සාකච්ඡා කරා පළවෙනි සේනාසම්මත වික්‍රමබාහුගෙන් පස්සේ උඩරට රාජ්‍යත්වයට පත් වෙනවා. ඔහුගේ පුතා කවුද? ජයවීර බණ්ඩාර. මේ ජයවීර බණ්ඩාර උඩරට රාජ්‍යත්වයට පත් වෙන කාලෙදි තමයි කොහෙද අපි අර කතා කරපු කෝට්ටේ රාජධානිය විජයබා කොල්ලේ සිද්ධ වෙන්නේ. කතා කරා විජයබා කොල්ලේ කියලා කියන්නේ මොකක්ද කියලා මතකද? විජයබා කොල්ලේ කියලා කියන්නේ 6 වන විජයබාහු රජතුමාගේ පුතුන් 3 දෙනෙක් වෙච්ච 7 වන බුණිකබාහු, රයිගම් බණ්ඩාර සහ මායා දුන්නේ කෝට්ටේ බලය ලබා ගැනීම සඳහා කරපු සටන. එතකොට 6 වන විජයබාහුට අවශ්‍යතාවයක් ඇති වුණා ඔහුගේ 2 වන බිසවට දාව උපදින දේවරාජට කෝට්ටේ බලය ලබා දීම සඳහා. ඉතින් මේ පිළිබඳව දැනගන්නට හම්බෙනවා 6 වන විජයබාහුගේ පළමු බිසවගේ පුතුන් 3 දෙනා වුණ 7 වන බුවනික බාහු, රයිගම් බණ්ඩාර සහ මායා දුන්නේට. ඉතින් මේ අය මොකද කරන්නේ? තමගේ පියාට විරුද්ධව සටනක් ඇති කරනවා. මෙන්න මේ සටනේදී තමයි ජයවීර බණ්ඩාර උදව් කරන්නේ මේ පුතුන් 3 දෙනාට කෝට්ටේ බලය ලබා ගැනීම සඳහා. ඉතින් මේ අවස්ථාවේදී කෝට්ටේ බලය දුර්වල තත්වයකට පත් වෙනවා. ජයවීර බණ්ඩාරගෙන් උදව් ලබා ගන්නවා කෝට්ටේ රාජධානීතර. කෝට්ටේ රාජධානී යටතේ තමයි කලින් මේ මහනුවර රාජධානී මහනුවර ප්‍රදේශයේ පැවතුනේ. ඒතර මේ අනුව බලපුවහම අපිට පැහැදිලි වෙනවා මේ වෙනකොට කෝට්ටේ ඉතාම දුර්වල තත්ත්වයක තමයි පැවතුනේ. ඒතර විජේබා කොල්ලෙන් පස්සේ තවත් දුර්වල වෙනවා. ඒකට හේතුව තමයි විශාල රාජ්‍යයක් ප්‍රතිබුණු කෝට්ටේ රාජධානිය කොටස් 3කට බෙදෙනවා. කෝට්ටේ, රයිගම සහ සීතාවක වශයෙන්. එතකොට කෝට්ටේ මුල් කරගෙන පාලන කටයුතු අරගෙන යනවා 7 වන බුණක බාහු. ඊට පස්සේ රයිගම මුල් කරගෙන පාලන කටයුතු අරගෙන යනවා රයිගම් බණ්ඩාර. ඒ වගේම සීතාවක මුල් කරගෙන මායා දුන්නේ පාලන කටයුතු අරගෙන යනවා. නදුන් පාඩම අහගෙන දින්නේ
එතකොට මෙන්න මේ කියන කෝට්ටේ බලය ලබා ගැනීමට ජයවීර බණ්ඩාරගෙන් හමුදාවක් ලබා ගන්න. හැබැයි මේ ජයවීර බණ්ඩාරත් එක්ක පෘතුගීසීන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටත් උත්සාහ කරනවා. අපි ලියගමු මහනුවර රාජධානී සේනා සම්මත වික්‍රමබාහුට පස්සේ රාජ්‍යත්වයට පත්වන රජතුමා ජයවීර බණ්ඩාර. ජයවීර බණ්ඩාර. ජයවීර බණ්ඩාර යටතේ අපි කරුණ විදිහට ලියමු. ජයවීර බණ්ඩාර කියන්නේ කවුද? මේ පළවන සේනා සම්මත වික්‍රමබාහුගේ පුතා. සේනා සම්මත වික්‍රමබාහුගේ පුතෙකි. සේනා සම්මත වික්‍රමබාහුගේ පුතෙකි. සේනා සම්මත වික්‍රමබාහුගේ පුතෙකි. මොහුගේ කාලයේදී තමයි අර කියන විජේබා කොල්ලේ පැවිදිලා කෝට්ටේ රාජධානිය දුර්වල තත්ත්වයකට පත් වෙන්නේ. මේකත් ලියාගමු. ඒතර මේ මහනුවර රාජධානියේ ජයවීර බණ්ඩාර ඉන්නකොට කෝට්ටේ රාජධානී අපි කතා කරපු හයවන විජේබාහු කිටි. ඒතර හයවන විජේබාහුට විරුද්ධව තමයි මේ විජේබා කොල්ලේ ඇති වෙන්නේ. දෙවෙනි කරුණ අපි ලියමු. කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානිය විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය විජයබා කොල්ලයෙන් පසුව කොටස් තුනකට බෙදී දුර්වල තත්වයකට පත්විය. ජයවීර බණ්ඩාර තමයි විජේබා කොල්ලයේදී හයවන විජේබාහු පුතුන් තුන්දෙනා වෙච්ච බුවනක බාහු රයිගම් බණ්ඩාර සහ මායා දුන්නේට අවශ්‍ය හමුදා සහය ලබා දෙන්නේ. මේ කරුණ ලියාගමු. විජයබා කොල්ලයට තුමේ කරුණ විජයබා කොල්ලේ 1521 දී ඇති වෙන්නේ. විජයබා කොල්ලයට කෝට්ටේ කුමාරවරුන්ට කෝට්ටේ කුමාරවරු කියලා කියන්නේ කවුද?
पूर्णिक बाहुई रायगम भंडाराय माया दुन्ने तो मैंने मे कुमार वरुण तमाय कोटे कुमार वरुण हमुदा सहाय हमुदा सहाय लबा दुन्ने हमुदा सहाय लबा दुन्ने जय वीर भंडारय जय वीर भंडारय जय वीर भंडारय ඊළඟ කරුණ මේ කාලෙදී පෘතුගීසීනොත් මේ ජයවීර බණ්ඩාරත් එක්ක ඒ කියන්නේ උඩරට රාජධානියත් එක්ක සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කරත් ඒව සාර්ථක වෙන්නේ නැහැ. මේකත් ලියාගමු. පෘතුගීසීන් උඩරට සමග උඩරට සමග සබඳතා ඇති කර ගැනීමට පෘතුගීසීන් උඩරට සමග සබඳතා ඇති කර ගැනීමට සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළේ මේ කාලයේදීය උත්සාහ කළේ මේ කාලයේදීය විජේබා කොල්ලේ ගැන අපි මීට පස්සෙත් ඒ කියන්නේ පස්සෙනි පාඩමේදී සාකච්ඡා කරනවා දීර්ඝව. ඉතින් මේ අවස්ථාවේ විජේබා කොල්ලේ ගැන සටහනක් යොදා ගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ විජේබා කොල්ලේ තිබුණු යම් කිසි බලපෑම් මහනුවර රාජධානියටත් එල්ල වුණු නිසා තමයි මේ වෙලාවෙත් විජේබා කොල්ලේ ගැන මතක් කරේ. අපි ඊළඟට වැදගත් රජතුමා කවුද කියලා ලියාගමු. जयवीर भंडारगिन पस्से राज्यत्वेट पत्वेनवा हौद करलियद्दे भंडार उडरट राज्यत्वेट पत्वेन ईलंग रजतुमा बावट पत्वेन्ने मिन्न में करलियद्दे भंडार किव्वा करलियद्दे भंडार केल क्याने पृतुगीसींट हितैषीव कटयुतु करपु केने ते मेनिसा मोहु कतोलिक आगम गलंद गन्नु मैंने मे कथोलिक आगम वनदेनीम तेक् उड़राट रदलई प्रभु वरुण बहुट इतरा पक्षपाती दक्वाने मेनिसा मुखदरा उड़राट प्रभु वरे वीर सुंदर बंदार मेवन सीतावग पालक माया दुनिया पुत्र पलवन राज पलवन राज उड़राट आक्रमण क्रीम संदा वीर सुंदर भंडार उपकार करना मे अवस्थावेदी पलवन राज पराजय करलियद्दे भंडार करलियद्दे भंडार पलवन राज पराजय वीम एक मुखदराने पृथ्वी हितैशीव कटयत करपुके आरक्षाव पता मेयानवा पृथ्वी गावट कुसुमासन देवी भंडार बैनुन मिच यम सिंह भंडार मैंने मेकन पिरीसम करलियादे भंडार पृथ्वी हेबे अभी दी
පළවෙනි රාජසිංහ රජතුමාට වීරසුන්දර බණ්ඩාර පිළිබඳව සැකයක් ඇති වෙලා මේ වීරසුන්දර බණ්ඩාරවත් ඝාතනයට ලක් කරානේ බොරුවලක දාලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මේ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වෙච්ච කොණප්පු බණ්ඩාරත් තමන්ගේ ජීවිත ආරක්ෂාව පතාගෙන කොහටද යන්නේ? ඒත් පෘතුගීසීන් ගාවට. මෙන්න මෙහෙම මේ රජපෞල ඇතුළු ප්‍රභූවරුන් පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතාගෙන ගියාට පස්සේ මේ අය මුලින්ම කරේ තමන්ගේ ආගමට ඔවුන් මේ එකතු කරගත්ත එක. බෞතිස්ම ලැබනවා කියලා කියන්නේ මේ කතෝලික ආගමට ඔවුන් එකතු වුණා කියන එක. බෞතිස්ම ලැබද්දී මොවුන්ගේ නමුත් වෙනස් කරගෙන තමයි මොවුන් වෙනත් නම ආරූඪ කරගන්නව. කරලියද්දේ බණ්ඩාර යටතේ අපි ලියාගමු පළවෙනි කරුණ පෘතුගීසීන් සමග සමීප වූ මුහු කතෝලික ආගම වැළඳ ගත්තේය. දෙවෙනි කරුණ මේ නිසා උඩරට ප්‍රභූවරයෙකු වූ ත්‍රමේ වීරසුන්දර බණ්ඩාරට අනිකුත් උඩරට හිටපු රදළ ප්‍රභූවරුන්ගේ සහයෝගය මේ සඳහා ලැබෙනවා. උඩරට ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර විසින් උඩරට ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර විසින් සීතාවක සිටි වීරසුන්දර බණ්ඩාර විසින් සීතාවක සිටි පළවන රාජසිංහ රජුට පළවෙන රාජසිංහ රජුට උඩරට ආක්‍රමණයට උපකාර කළේය. උඩරට ආක්‍රමණයට උපකාර කළේය. තුන්වෙනි කරුණ පරාජය වූ කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා ගියේය. සීතාවක පාලකයා වෙච්ච පළවෙනි රාජසිංහ රජතුමාට කරලියද්දේ බණ්ඩාර පරාජය වෙලා පෘතුගීසීන් වෙත පලා යනවා. පරාජය වූ කරලියද්දේ බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා ගියේය. ඊළඟ කරුණ ඔහු සමග දියණිය වූ කරලියද්දේ බණ්ඩාරට පුතෙක් හිටියේ නැහැ. ඌට හිටියේ දුවක්. දියණිය වූ කුසුමාසන දේවිය බෑනා වූ යමසිංහ බණ්ඩාර
බෑනාවු යම සිංහ බණ්ඩාර ඇතුළු පිරිසද විය යම සිංහ බණ්ඩාර ඇතුළු පිරිසද විය उड़ाट आक्रमण फलवन राज सिंह उड़ाट आक्रमण उदव वीर सुंदर भंडारे भंडार पीली बांधव सखेला दें फलवन राज सिंह रजतुमा वीर सुंदर भंडार गातने लाखे पुत्र भंडार पृथ्वी पलायन එතකොට පළවෙනි රාජසිංහ රජතුමා සීතාවක ඉඳන් මහනුවර රාජධානිය නැවත පාලන කටයුතු ආරම්භ කරනවා මේ අවස්ථාවේදී බීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වූ බීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වූ කොනප්පෝ බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා ගියේය ඊළඟ කරුණ පෘතුගීසීන් වෙත පලා ගියපු හැමෝම පින් අනුතරුව මේ සියලු දෙනා පෘතුගීසීන් යටතේ බෞතිස්ම ලැබී පෘතුගීසීන් යටතේ බෞතිස්ම වී හඳයි පුතේ අද දවසට අපිට එදිලා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ඊළඟ දවසේදී පන්තියේදී මේකට සම්පූර්ණ කරගමු आई बोवन टीचर आई बोवन टीचर थैंक यू टीचर आई बो आई बोवन मैडम आई बोवन मैडम बोवन आई बोवन मैडम थैंक यू टीचर आई बोवन टीचर थैंक यू मैडम थैंक यू टीचर आई बोवन टीचर Thank you.